ගෙවෙන උදාවෙන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන ITN Biz News සමඟ. කමර්ෂල් බැංකුව මගින් මහනුවර මහරෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කරයි. මහනුවර ප්‍රදේශයේ ප්‍රතිකාර ලබන COVID-19 වලින් ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ 35ක් වටිනා වෛද්‍ය උපකරණ මහනුවර මහරෝහල වෙත පරිත්‍යාග කිරීම පසුගිය දිනක සිදු විය. කමර්ෂල් බැංකුවේ සේවක මණ්ඩලයේ පරිත්‍යාගයක් ලෙස මෙය ලබා දුන් අතර මෙය සසන ආබාධිත රෝගීන් සඳහා ප්‍රයෝජනවත් වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. එම අවස්ථාවට මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය RMSK රත්නායක මහතා, වෛද්‍ය කපිල රණසිංහ මහතා, කමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සෙන්ඩ්‍රා වල්ගම මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අසිත විධානගම මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයද එක්ව සිටියා. මිල්කෝ කිරි ගොවි සුරක්ෂා විශ්‍රාම වැටුප් හිමිකම්පත් ප්‍රධානය පසුගිය දිනක සිදුවිය. දේශයේ අභිමානය මිල්කෝ සෞභාග්‍ය දැක්ම ඔස්සේ ශීරකෙතේ සැබෑ උරුමකරුවන් සොයා රට වෙනුවෙන් සහ දේශීය කිරි ගොවියා වෙනුවෙන් කාලානුරූපීව වඩාත් හරවත් වේගවත්ව පෙළගැසෙන කිරි ගොවින්ට යුතුකම ඉටු කරන්නට වසර 64ක විශ්වසනීයත්වයේ තහවුරුව සමගින් දේශයේ කිරි ශාස්ත්‍රීය ප්‍රමුඛයා වන මිල්කෝ සමාගම අලුත් හැඩයකින් අලුත් සංකල්ප රසකින් කිරි ගොවින්ගේ රැකවරණයට සහ ආර්ථික දියුණුව සලසවන්නට ඉදිරිපත් වී ඇත. හෙටක් වෙනුවෙන් රටත් දිනවා කිරිගොවියන් දිනවීමට මිල්කෝ ආයතනය සමග මහවැලේ කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ක්‍රියාවට නංවන කිරිගොවි සුරක්ෂා විසූ විශ්‍රාම වැටුප් හිමිකම්පත් ප්‍රදානය කිරීමේ මහෝත්සවය පදනම් ආයතනයේදී පැවැත්වින. මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට මිල්කෝ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරුන් මෙන්ම හිටපු සභාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. එසහොඳම ITN Biz News අපි නිමවට පත් කරනවා. හෙට රාත්‍රියේ 3ට හැමු ව්‍යාපාරික ලෝකයේ අලුත් උදාරක සමග සවරන්නේ.